පිටපත්යේ තියෙන අඩුපාඩු ටික වහන්න අපිට පේනවා දැන් වර්තමානයේ තවත් පොඩි පොඩි අතුරු කතා පිටපත් දියමින් යනවා ඒකෙදි ප්‍රධානියා වෙලා තියෙන්නේ අපේ වර්තමාන පොලිසිය භාර ඇමතිවරයා ඇතුළු තව කිහිප දෙනෙක් ඉන්නවා දවන විට පාස්කු ප්‍රහාරයේ වෙනුවෙන් සටන් කරන ඒ වෙනුවෙන් කතා කරන කාදිනල්තුමා කතෝලික පියවරු ශිහන් මාලක වගේ සමාජ ක්‍රියාකාරීන් කතෝලික ක්‍රියාකාරීන් උණු මර්ධනය කරන්න හදනවා මේ පොලිසිය භාර ඇමතිවරයා සහ මේ ආරක්ෂක අංශම තමයි මේ කොන්ත්‍රාත්තු භාර අරන් තින්නේ පාස්කු බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් පාස්කු කොමිෂන් වාර්තාවෙන් නිර්දේශ වලට අනුව සහ අනිකුත් සාක්ෂි වලට අනුව අත්අඩංගුවේ ඉන්න ඕන නිලධාරීන් උසස් වීම ලැබලා බොහොම සන්තෝෂෙන් රජයේ ආරක්ෂාව යටතේ ඉන්නවා රජයේ ඇයි මේගොල්ලන්ට විරුද්ධ කරන පරීක්ෂණ යට ගන්නෙ රජය කාවද ආරක්ෂා කරන්න හදන්නේ මේ මොහොතේ මතක් කරන්න ඕන සරත් වීරසේකර ඇමතිතුමා කොවිඩ් ආසාදිත වෙලා ඉන්නවා විශ්වාස කරන එතුමා පාස්කු සිද්ධියේ බොහෝ දේවල් මේ ක්‍රියාදාමයන් වල දන්න කෙනෙක් කියලා ඒක නිසා එතුමාට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා හැබැයි ඒ වගේම එතුමාගේ පවුලේ උදවියට සහ ඥාති හිත මිතුරන්ට කියන්න ඕන එතුමා ඉන්නේ බරපතල අවදානමක ඒස්පී සමන් වීරසිංහ සයින්ද මරුදු පරීක්ෂණ කරපු කොවිඩ් ආසාදිත වෙලා මැරුණා කියලා පහුගිය දවස්වල නාවරණය කරලා තිබුණා ඒ මරණයත් ඉතාමත් සැකසහිතයි කියලා සමාජය කතා කරනවා